අයිබෝවන් සුබ දවසක්. දරුසිහිනේ අපේක්ෂා කරන අපේ කාන්තාවන් වෙනුවෙන් වැදගත් වන කාලීන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි අද වීඩියෝ වෙනුත් අප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෙනදා වගේම අපේ මේ සාකච්ඡාවට අද දවසේදීත් අපත් සමග එකතු වන්නේ ගාල්ල මහමෝතර ශික්ෂණ රෝහලේ නලදරුව එකකේ අංශ ප්‍රධානි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහාන් ලියනගේ මහතා. අයිබෝවන් වෛද්‍යතුමනි. වෛද්‍යතුමනි, අද අපි කතා කරන්න සූදානම් වන්නේ AID ප්‍රතිකාරය, නොහොත් Artificial Insemination by Donor. වෛද්‍යතුමනි, අපිට ප්‍රථමයෙන් කියන්න AID යනු කුමක්ද? ඔව්, විල්හාලේ අපි දන්නවා දැන් AID කියන්නේ Artificial Insemination of Donor. ඒ කියන්නේ අපි දන්නවා කල්ලයක් සෑදීමට ප්‍රධාන සාධක තුනක් ඕන. ඒ කියන්නේ පුරුෂයා සරු වෙන්නත් ඕන, බිරිඳ සරු වෙන්නත් ඕන. කාන්තාවගේ සරු ඩිම්බයා පුරුෂයාගේ සරු ශුක්‍රාණයක් එක සරු මාධ්‍යයත් තුළ එකතු වෙලා තමයි කල්ලයක් හැදෙන්නේ. එතකොට මේ බොහෝ විට පුරුෂයාගේ සරුගතිය මද නම්, ඒ කියන ගොඩක් වෙලාවට විවිධ හේතු හින්දා එහෙම සරුගතිය අඩු නම් අපිට ඒ අවස්ථාවේදී සිද්ධ වෙනවා සරු ශුක්‍රාණු පිටතින් ලබා ගන්න දායක ශුක්‍රාණු. ඒ දායක ශුක්‍රාණු අරගෙන තමාගේ කාන්තාවගේ ගර්භාෂය තුළට ඇතුල් කළා. ඒ කියන්නේ අයුව ප්‍රතිකාරයේ වගේම ඇතුල් කළා තමයි කල්ලයක් අපි සෑදෙන්න හදන්නේ. ඒ කල්ලේ සෑදෙන ඒ විදියට තමයි ඒ ප්‍රතිකාර රටාවට තමයි අපි AID කියලා කියන්නේ. එතකොට වෛද්‍යතුමනි, AID ප්‍රතිකාරය සුදුසු වන්නේ කාටද? ඔව්, ගොඩක් වෙලාවට AID ප්‍රතිකාරය සිද්ධ වෙන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ශුක්‍රාණු අවම මට්ටමක තියෙනවා නම්. එහෙම නැත්නම් ශුක්‍රාණු නැත්තම්, එහෙමත් නැත්නම් එම ලිංගික බලහීනතාවයක් තියෙන නම් පුරුෂයාට කිසිසේත් කාන්තාවක් සමග එකතු වෙන්න බැරි නම් අන්න ඒ අවස්ථාවෙත් අපිට AID ප්‍රතිකාරය යොමු වෙන්න සිද්ධ වෙනවා. අපි දන්න සමහරලාට පරම්පරාවෙන් ප්‍රවේදිගත ප්‍රශ්න තියෙනවා, ආබා ඒ වගේ ගැටලු තියෙන කාන්තා පුරුෂයන්ට තමන්ගේ එම ප්‍රවේණිගත ප්‍රශ්න තමන්ගේ දරු පරම්පරාවට නොයන්න ඒ අවස්ථාවකදීත් පුළුවන් අපිට AID ප්‍රතිකාරයෙන් කියන දායක ශුක්‍රාණු ලබාගෙන තමන්ගේ බිරිඳ ගැබ් ගැනීමට සලස්සන්න පුළුවන්. ඔව්, එතකොට වෛද්‍යතුමනි, මේ ප්‍රතිකාරය දැන් අපේ බොහෝ කාන්තාවන් මං හිතන්නේ සමාජයේ ගොඩක් මේක නොදැනුවත් මේ ප්‍රතිකාර ක්‍රමය ගැන. අපිට එතකොට කියන්න පුළුවන්ද මේක සිදු කරන්නේ කෙසේද? එතකොට කාන්තාවක් සූදානම් විය යුත්තේ කෙසේද මේ සඳහා? ඔව්, ඇත්තටම ඒකට වෙනම විශේෂිත සූදානමක් නැහැ. ඒකත් අයුව ප්‍රතිකාරය වගේම කොටසක්. ඒකෙදි සිද්ධ වෙන්නේ තමන්ගේ ස්වාම පුරුෂයාගේ ශුක්‍රාණු වෙනකොට ස්වාම පුරුෂයාගේ තවසරේ ඇතුව දෙන්නම කාන්තාවයි බිරිඳයි ස්වාම පුරුෂයා දෙන්නගම කැමැත්ත අරගෙන වෙන දායක ශුක්‍රාණුවක් ලබාගෙන ශුක්‍රාණු සාම්ප්‍රේ ලබාගෙන ඒව කාන්තාව ගර්භණී වීම තමයි සිදු වෙන්නේ. ඒතකොට ඒකත් අයුව ප්‍රතිකාරය වගේම සුළු දෙයක්. ඒ කියන්නේ ඒකද වෙනම අර අයුව ප්‍රතිකාරගම කාන්තාවට ඩිම්බ මෝරන ඖෂධ ලබා දීලා අපි ස්කෑන් කළා, ස්කෑන් මාර්ගයෙන් ඩිම්බ මෝරනවාද කියලා බලලා ඩිම්බ නිදහස් වීමට එන්නත් ලබා දීලා ඩිම්බය මුදා හැරනට පස්සේ සරු දවස්වල දායක ශුක්‍රාණු වලගෙන කැතීත්‍රයක් මාර්ගයෙන් ගර්භාෂය තුළ එම දායක ශුක්‍රාණු තැන්පත් කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය සාමාන්‍ය අයුව ප්‍රතිකාරයක් වගේ නෙවෙයි, ගොඩක් වෙලාවට නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන් අනාගතයේදී. ඒක නිසා අපි උපදින දරුවට ගැටලුවක් ඇති නොවෙන්න නීතිමය තත්ත්වයක් අපි ලබා දෙනවා. ඒ නිසා ඒකට ගොඩක් වෙලාවට දෙන්නගේ කැමැත්ත පළ කරලා කන්සෙන් ෆෝම් එකක් මස්සම් කරලා ඒක ඒ විදිහට තමයි සිදු කරන්නේ. මොකද අපි දන්න ගොඩක් වෙලාවට කාන්තාවන් මේ වගේ ගර්භණී වුණාට පස්සේ විවිධ නීතිමය ගැටලු ඇති වෙලා තියෙන විශේෂ සමහරට ඒ අය දික්කසාද වෙලා තියෙනවා. තමන්ගේ ගොඩක් ස්වාම පුරුෂක ශුක්‍රාණු නැතිකම තුළ ධාතු පිටින් ගන්න වීම තුළ සහ වෙනත් කසාදයක් කරනකොට අර පළවෙනි බබාට ඇති විවිධ නීතිමය ගැටලු ඇති වෙනවා. අපි නිතරම මේ වගේ තත්ත්වයකදී අපි නිතරම රජයේ පිළිගත් ලියාපදිංචි වෛද්‍යවරයෙකු හම් වෙලා තමන්ගේ නීතිමය තත්ත්වයක් යටතේ දෙන්නගෙම කැමැත්ත පළ කරගෙන ඒ කටි අසං කළා මේ ප්‍රතිකාර රටාවට අසං කළා නිවැරදි විදියට තමයි මේක කරන්න ඕන. මොකද අපි දන්නවා විවිධ පහු කාලෙදී විවිධ නීතිමය ප්‍රශ්න ගැටලු ගොඩාක් ඇති වෙලා තියෙනවා. පවුල් අවුල් වෙලා ගැටලු ඇති වෙලා ළමයිට යන එන මන් නැති වෙලා විවිධ ගැටලු ඇති වෙලා. එහෙම නොවෙන්න අර වගේ නීතිමය රාමුවක් තුල තමයි අපි මේක සිද්ධ කරන්න ඕනේ. එතකොට වෛද්‍යතුමනි, මේ ප්‍රතිකාරයේ වාසි මොනවද අපිට ලබා ගන්න පුළුවන්? ඔව්, ඇත්තට මේකේ තියෙන වාසිය තමයි අපි අර කලින් කිව්වාගේ, කියන්නේ කිසිඳු විදිහකට ගර්භණී වෙන්න බැරි නම් තමන්ගේ කොලිංගික බලහීනතාවක් තියෙන ස්වාමි පුරුෂයාට, එහෙම නැත්නම් ඒ වගේ තමන්ට ධාතු වල මට්ටම හොඳ නැත්නම් ගුණාත්මක භාවය හොඳ නැත්නම්
සහය වගේ පැවිදිගත පස්ස තියෙනවා නම් ඒ වගේ අයට හොඳ කලලයක් හදාගෙන තමන්ට තමන්ගේම කියලා දබෙක් හදාගන්න තමන්ගේ නෝනගේ ගර්භය තුළම බබෙක් හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේකෙදි. ඒතකොට මොකද අපි දැන් ගොඩක් කලාට මේකේ අර නලදරු තාක්ෂණය වගේ අධික මුදලක් යන්නේ මේකේ තියෙන වාසිය තමයි ඊට වඩා අඩු මුදලකින් තමන්ගේම ගර්භාෂය තුළ කලලයක් හදාගන්න පුළුවන් කවුරුවත් නොදැන. ඒ කියන්නේ තමන්ගේ ස්වාමිපුරුෂයයි ඒ බිරිඳයි විතරක් වෛද්‍යවරයා ඒ තුන්දෙනා විතරක් දැනගෙන ඒක මේ කලලයක් හදාගන්න පුළුවන්. අනිත් එක තමයි අනිත් වාසිය තමයි ගොඩක් වෙලාවට අපි ළමෙක් අරන් හදාගන්නවා වගේ නෙමෙයි තමන්ගේ ගර්භාෂය තුළ හැදෙනකොට කලලය ඒ බබා ගොඩක් හැමෝම දන්න පිටය දන්න මේ කලලය හැදෙන්නේ මේ තමා මේ දෙන්නගෙම දායකත්වයෙන් තමයි කියලා දන්නේ. එතකොට ඒක නිසා වෙන පරිසර බලපෑම් වලින් ගොඩක් වෙලාවට මේ කටට මිදෙන්න පුළුවන්. සනිටක යන වියදමත් අර නලදරු තාක්ෂණයේ වියදම වගේ නෙමෙයි ගොඩක් අඩුයි. එතකොට ඒ කාරණු සලකා බැලුවහම ඇත්තටම ඒ වගේ හේතුවකට තියෙනවා නම් AID එකට යන එක තමයි වඩාත්ම සුදුසු. එතකොට වෛද්‍යතුමනි මේ ප්‍රතිකාරයේ සාර්ථක වීමේ ප්‍රතිශතය කොයි ආකාරයෙන්ද? ඔය ඇත්තනම දැන් ඒකත් අර IUA ප්‍රතිකාරය වගේ තමයි අපි ඩෝන සාම්ප්‍රක දායක ශුක්‍රාණුවලින්වත් ගැප් ගැනීම සිදුවෙනකොට ඒක සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ අපි ලබා ගන්න දායක ශුක්‍රාණුවල ගුණාත්මක භාවයත් වගේම එතකොට කාන්තාවගේ වයස ඩිම්බවල ගුණාත්මක භාවය එතකොට නාලවල අවහිරතා නැති බව සහ ඒ කරන අයුවය ප්‍රතිකාරය හෝ ඒ ඩෝන සාම්පල් කරන් තැන්පත් කරන වෛද්‍යවරයාගේ දක්ෂතාවය ඒ ඩෝන සාම්පල් එක හදන ලැබ් එකේ තියෙන ගුණාත්මක භාවය ඒ වගේ ගොඩාක් දේවල් රඳාපවතින සාමාන්‍යයෙන් අපි දන්නවා අද කාලේ අයුවය ප්‍රතිකාරයක සහ AID ප්‍රතිකාරයේ සාමාන්‍ය ලැබ් එක සාර්ථකත්වයෙන් 108ක් 10ක් 15ක් අතර වගේ සාමාන්‍යයෙන් මේක 140ක් වගේ වුණත් වැඩි කරගන්න පුළුවන් ඒ අර යොදා ගන්න කෙමිකල් ඒ යොදා ගන්න ශුක්‍රාණු ගුණාත්මක භාවය ඊට වගේම වෛද්‍යවරගේ දක්ෂතාවය යොදා ගන්න ලැබ් එකේ ගුණාත්මක භාවය සහ එම කාන්තාව IUI ප්‍රතිකාර නැත්නම් ඩෝන සාම්පලයක් අරන් AID එකට ප්‍රතිකාර සූදානම් කරන රටාව අනුව අපිට ඒක වැඩි කරගන්න පුළුවන්. බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි. ඉතින් මම හිතන්නේ AID ප්‍රතිකාරය ගැන අද දින සංවාදය තුළදී බොහෝ කරුණු ඔබ දැනගන්නට ඇතයි මම සිතනවා. ඉතින් මෙවැනිම වැදගත් මාතෘකාවක් නැවත වතාවකින් නැවත වීඩියෝ එකකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන සමුගන්නම් ඔබට සුබ දවසක්.